මගේ නම කෞශල්‍ය ආරියරත්න මම සහභාගී වෙන්නේ අලුත් ව්‍යාපාර සංවිධානය වෙනුවෙන් ඔබ දන්නවා භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට අද ඇති වෙලා තියෙන ඉතාම භයානක තර්ජනයක් තමයි මේ මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ ඇවිල්ලා තියෙන පනත ඒ පනත කෙටුම්පතක් විදිහට පාර්ලිමේන්තුවට ආව මොහොතේ සංවිධාන මං හිතන්නේ සහ ක්‍රියාකාරීන් 52කට වඩා ප්‍රමාණයක් මෙතන ඉන්න අයත් ඇතුළුව පෙත් සමගණනාවක් ඉදිරිපත් කරා එතෙන්දී ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉතා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරමින් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරා හැබැයි ඒ නිර්දේශ නොතකා ඒ වයින් කිසියම් තෝරාගත් කිහිපයක් පමණක් වෙනස් කරලා අනිත් නිර්දේශ ටික කිසිදු ආකාරයක තඹේ සතේකට මායිම් නොකර පාර්ලිමේන්තුව තුල දැන් නව පනතක් සම්මත කරලා තියෙනවා අපි දන්නවා ඒකට යම් යම් සංශෝධන ගේන්නත් දැන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දීලා තියෙනවා නමුත් ඊටාම බරපතල අන්දමින් අපිට මේ අවස්ථාවේ ප්‍රශ්න කරන්න අවශ්‍ය පාර්ලිමේන්තුවේ අත්නොමතික ලෙස නීති සම්පාදනය කරද්දී ඒකට කිසියම් ආකාරයක බලය තුලනය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් නියෝග දීලා තියෙන අවස්ථාවක පාර්ලිමේන්තුවට ඒක නොතකා යන්න තරම් අත්නොමතික බලයක් තියෙනම නම් මහජනතාවට තවදුරටත් විශ්වාස කරන්න පුළුවන් ආයතන තියෙනවද මේ ශ්‍රී ලංකාවේ උදාහරණ වශයෙන් කිව්වොත් පෞසුගිය පෙබරවාරි 8 වෙනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ලියුමක් යවනවා කතානායක මහින්ද යාපා අබේවර්ධනට ඒකේ පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා වගන්ති පහක් 13 16 19 20 සහ 27 කියන වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට අනුකූලව වෙනස් කිරීම සිදු කරලා නැහැ මේ සම්මත වෙච්ච පනති කියලා. ඊටාම පැහැදිලිව කියනවා විශේෂයෙන් ඉතා බරපතල අන්දමින් 13 වෙනි වගන්තියේ බලය පවරනවා අධිකරණයට අපහාස කිරීම පිළිබඳ මහේස්ත්‍රාත් අධිකරණයට තියෙන බලය ගැන. ඉතින් අපි දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් විභාග කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දීලා තියෙන වගන්තියක්. ඒ වගේම මේකේ සමහර අර්ථ නිරූපණ විශේෂයෙන් ආගමික හැඟීම් උද්දීපනය කරන ප්‍රකාශ ජාතික ආරක්ෂාව පිළිබඳ තියෙන අර්ථ නිරූපණ මේ හැම එකක්ම පනතේ අරමුණ ඒ කියන්නේ මාර්ගගත සුරක්ෂිතතාවයකින් අරමුණට පැටහැනි බව පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා. ඒ වගේම 20 සහ 27 වගන්ති ඉවත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කර බවත් කියලා තියෙනවා. ඊට අමතරව අපි දන්නවා මේ කිසිත්ම සංශෝධනයක් ගැන කිසිම විපක්ෂය විසින් හඬ නැගුව පාර්ලිමේන්තුවේ නමුත් මේවා ගැන කිසිම තැකීමක් නැතුව මේ පනත සම්මත කරා. ඊට අමතරව අපි දන්නවා දැන් මේ ත්‍රස්ත විරෝධී කෙටුම් පතක් ගෙනල්ලා තියෙනවා. පසුගිය දවස්වල ජනවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය පැහැදිලිවම ප්‍රකාශයක් නිකුත් කරලා කිව්වා මේක ඉතාම බරපතල අන්දමේ පනතක්. මොකද අපි දන්නවා දැනටත් ත්‍රස්ත විරෝධී පනත PTA එක ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට් එක කොයි විදිහටද ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ කියලා අත්නොමතික ලෙස කොයිතරම් මානව හිමිකම් උල්ලංඝනයන් වෙනවද කියලා මේ හැම දෙයකම ඒවටත් වඩා බරපතල අන්දමින් ත්‍රස්තවාදය කියන එක අර්ථ නිරූපණය කළා අත්නොමතික ලෙස අත්අඩංගුවට ගන්න පොලිසියට තියෙන බලය වැඩි කරලා තියෙනවා මේ පනතේ. ඉතින් මං හිතන්නේ මේක අපි දකින්න ඕනේ මේ පනත් දෙකේ ප්‍රශ්නයක් විදිහට නෙමෙයි මේක සමස්ත රජය ගෙනියන අත්නොමතික දුර්දාන්ත පාලනයේ එක පැතිකඩක් විදිහට ඒක සමස්ත චිත්‍රයයි අපි දකින්න ඕනේ. අපි දන්නවා දැන් අද අපි මේ පනත් සම්මත වුණාට පස්සේ අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව තියලා ගෙදර යනකොටත් අපි ත්‍රස්ත ක්‍රියාවක නිරත වුණා කියලා අත්අඩංගුවට ගන්න ඉඩ තියෙනවා පොලිසියෙන්. ඒ තරම් මේක බරපතලයි. ඒ වගේම අපි විශේෂයෙන් දන්නවා දැනට ඉන්න පොලිස්පතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කිරීම විශේෂයෙන් වද හිංසාව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් වැරදකාරයට බවට පත් කරන ලද පොලිස්පතිවරයෙක් අපිට ඉන්නේ. ඉතින් එහෙම තැනකදී අපිට පොලිසිය ගැන කිසිම ආකාරයක විශ්වාසය තියන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ වගේම සියලුම ආයතන දේශපාලනීකරණය වෙලා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන් ඒවට ඇඟිලි ගහනවා පාලනය කරනවා. අපිට විශ්වාසය තබන්න පුළුවන් එකදු ආයතනයක්වත් නැති තරමට මේ පාලනය දූෂිත වෙලා. ඉතින් ඒ නිසා මේ මහ ජනතාවට අපිට කියන්න අවශ්‍යයි මේ ඔබේ අයිතීන් තමයි නැති වෙන්න යන්නේ. මේවා සම්මත වෙලා මේවා ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් ඔබට ඔබේ ජීවත් වීමේ නිදහස් පවා හිමි වෙන්න පුළුවන්. ඒ නිසා මේ පනත්වලට එරෙහිව හඬ නගන්න අපි ඒ වගේම රජයට කියා සිටිනවා මේ පනත් දෙක සංශෝධනයක් නෙමෙයි අපි ඉල්ලා සිටින්නේ සම්පූර්ණ අහෝසි කිරීම. මොකද විශේෂයෙන් මාර්ගගත පනත ගත්තොත් ඒකට අවශ්‍ය නීති ලංකාවේ දැනටත් තියෙනවා. ඒ නිසා මේ පනත් දෙක අකුලා ගන්න ලෙස අපි රජයට තරයේ බල කර සිටිනවා. ස්තුතියි. මම ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රතිවාද වෙනුවෙන් අද අපි මේ
මාධ්‍ය සාකච්ඡාවට එකතු වෙන්නේ විශේෂයෙන්ම කාරණා දෙකක් සම්බන්ධව කතා කරන්න පළවෙනි කාරණේ තමයි මම හිතන්නේ මේ මාධ්‍ය සාකච්ඡාව පටන් ගන්න මිනිත්තු කිහිපයකට පෙර අපිට පුවත්පත් වලින් දැනුම් දීමක් තියෙනවා පුවත්පත් වල වාර්තා වෙනවා වෙබ්සයිට් වල වාර්තා වෙනවා කැබිනට් එක තීරණය කරලා තියෙනවා කියලා මේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක සංශෝධනය කරන්න. ඒ කියන්නේ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් සංශෝධනය කළ යුතුයයි යෝජිත වගන්ති නිසි පරිදි මේ දැනට සම්මත කරලා තියෙන පනත ඇතුළත් කරලා නැති නිසා නැවතත් මේ සම්මත කළ මේ මේ සම්මත කළ පනත නැවත සංශෝධනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට කෞෂිකතා කලා වගේ මං හිතන්නේ පැහැදිලිවම අපිට පේන්න තියෙන දේ තමයි මේ වෙලාවේ මානව හිමිකම් කොමිෂන් සභාව පවා ලංකාවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව පවා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධන මේ පනතේ ඇතුළත් වෙලා නැහැ කියන එක. ඒ අනුව රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයට පහස කිරීම විතරක් නෙවෙයි පාර්ලිමේන්තුව නීතිය සකස් කරන ආයතනයේ හැටියට පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම අවතක්සේරු කිරීමක් පාර්ලිමේන්තුවේ කාර්යභාරයේ උල්ලංඝනය කිරීමක් රජය විසින් සිද්ධ කරලා තියෙනවා. එතකොට ඒත් එක්කම දැන් ආයි මේක සංශෝධනය කරන්න කියලා නැවතත් කැබිනට් එකේ මේ ප්‍රපෝසල් එකක් දාලා කැබිනට් යෝජනාවක් දාලා නැවත සම්මත කරගෙන තියෙනවා. එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්න තමයි මේ නීතිය සකස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ මූලික ප්‍රශ්නය. ඒ කියන්නේ නීතිය ඇමතිවරයාට හෝ එහෙම නැත්නම් කිහිප දෙනෙක්ට ඕන ආකාරයට තමන්ගේ දේශපාලන වමනාවන් වලට සකස් කරලා ඉන් පසුව පාර්ලිමේන්තුව අධිකරණය මේ හැම තැනකදීම තමයි අපිට යෝජනා මේ සංශෝධන කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ජනතාවට විශාල විරෝධයක් නගන්න වෙලා තියෙනවා. ජනතාවගේ විරෝධය හැටියට තමයි මේ සංශෝධන එකතු වෙන්නේ. ඒතොර මෙහෙම නෙවෙයි රටක නීතිය සකස් විය යුත්තේ. නීතිය සකස් විය යුත්තේ යමක් යම් නීතියක් සකස් කරනවා නම් ඒ නීතියට බලපෑමට හවු වෙන කණ්ඩායම්. ඒ නීතිය ක්‍රියාත්මක කරන කණ්ඩායම්. ඒ නීතිය අවශ්‍යයි කියලා හිතන පුද්ගලයින්. මේ හැම දෙනාගේම අදහස් නීතිය කෙටුම්පත් කිරීමට ඉස්සෙල්ලා තමයි අහන්නට අවශ්‍යයි. එහෙම නැතුව නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරලා ඊට පස්සේ ඒකට විරෝධය එනකොට නැවතත් නීතිය නැවත නැවත සංශෝධනය කර කර මේ කරන විහිළුව සම්පූර්ණ නීති සකස් කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් බරපතල ලෙස මේ මේ අවතක්සේරු කිරීමක් මේක විහිළුවක් බවට පත් කරලා දෙනවා ලංකාවේ රජයේ මේ නීතිය සකස් කිරීම කියන එක තමන්ගේ හිතැඟී තමන්ට ඕන විදිහට විතරයි මේ නීතිය සකස් කරන්නේ ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ කියන එක අහන්නේත් නැහැ පාර්ලිමේන්තුවේදී ඒකට විරෝධය දක්වන ඉඩක් ඇත්තේත් නැහැ इन पे आय दशोधन करणिकरेमिक बॉड पात कर सह मेक विकार बॉड पात कर मे रजे मे करगण वेडे सक पलवे कारण अने कारण तमाइ मे मगे पहुगे अमति वरिया सिम पोलिस अमति वरिया सिम दलस महात्मा प्रकाश कल तिबुना මේ පළවෙනි අත්දැකීමකට ගැනීම සිද්ධ කරලා තියෙනවා මේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එකේ යටතේ කියලා. එතකොට රජයට එරෙහිව පහස කරපු කෙනෙක්ව තමයි අත්දැකීමකට ගත්තා කියලා ප්‍රකාශ කරලා තිබුණේ. දැන් ඒ අත්දැකීමකට ගැනීම සිද්ධ වුණාට පස්සෙත් නැවතත් මේ පනත සංශෝධනය කරන්න රජයේ සූදානම් වෙනවා. දැන් ප්‍රශ්නේ තමයි මේ වගේ පනතක් මේ තරම් මේ සංශෝධන කර කර හරිම හදිස්සියෙන් මේ පනතක් මේ වගේ කාලයක මේ රජය අරගෙන ඉන්නේ ඇයි කියන ප්‍රශ්නේ. තමයි මං හිතන්නේ අපි ඉතාමත් විමසිලිවන්තව ජනතාවක් හැටියට කල්පනා කරන්න අවශ්‍ය මොකද මේක ලංකාවේ දේශපාලනයේ ඉතාම වැදගත් වර්ෂයක් විශේෂයෙන්ම දේශපාලන පරිවර්තනය සම්බන්ධව ජනතාව බලාපොරොත්තු තියාගෙන ඉන වර්ෂයක් මැතිවරණ වර්ෂයක් එතකොට ඒ එවැනි කාලයකදී ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය උපරිම ලෙස පුළුල්ව පැවතීම ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රැස්වීමේ අයිතිය තොරතුරු ලබා ගැනීමේ අයිතිය සම්පූර්ණයෙන් ආරක්ෂා වෙලා පවතින එක ඉතාම වැදගත් සාධාරණ මැතිවරණ පැවැත්වීමට සහ ජනතාවගේ නියෝජිතයින් සාධාරණ ලෙස සහ ඇත්තරම නියෝජිතත්වයක් සහිතව පාර්ලිමේන්තුවට හෝ විධායක ජනාධිපති ධුරයට හෝ වෙනත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට පත් වෙන්නට. දැන් අපිට පේනවා මේ රජය දිගින් දිගටම මේ ප්‍රජාතන්ත්‍රවාදයට ජනතාව අදහස් ප්‍රකාශ කිරීමට තොරතුරු ලබා ගැනීමට එක් රැස්වීමට මේවා වළක්වන ආකාරයෙන් දිගින් දිගටම නීති අරගෙන යනවා. ඒකට එකක් තමයි මේ OSA එක මේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක ඊළඟට එන්න තියෙනවා මං හිතන්නේ පාර්ලිමේන්තුවට මේ ඊළඟ සති දෙක තුන ඇතුළත එන්න තියෙනවා සම්මත වීම සඳහා ත්‍රස්ත විරෝධී පනත. එහෙම නැත්නම් ඇන්ටි ටෙරර් බිල් එක මේ වෙලාවේ
अधिकरण तींदुनका तीयन इतकोट दें मे वगे नीति मे रजे अरगण एंडे अर मंकी ताम जनता प्रजातंत्रवादी ऐतिहासिक पुलुलवम पवतीयुत कार्यकतमय कालयकतमय मेव हकुलुवमी महिताने मे अभी कथाकरण वेलावे तपि दंडवा पाकिस्ताने छंदे संबंध महमतिवरणे संबंध विशाल प्रश्न तीयन पाकिस्ताने महमतिवरणे जयग्रहण कर इमरान खान मे विलावी निहिरे मिलिटरी एक विशेन पाकिस्ताने पालने कर मिनी वेगिन मे प्रजातंत्रवादे हकुलवन वगियने मे कलापे प्रश्न अक्बाट पत्व मीन यानवा अपी गमति ने लंका पुरवेश हटियट अपे प्रजातंत्रवादी ऐतिहासिक हकीलेन विशेषेम मे काले विशेषेम मे मतिवरण वर्षेक जनता वगे हेम ऐतिहाम हेम प्रजातंत्रवादी ऐतिहाम पूर्ण वशन क्रियात्मक किरी मे आई जनता वोट तीयन टोने अपी हितन रजे मे भयतमय ये भयटतमय मे आकार समाज मध्यद विरोधता रलिद देशपालन रलिद मे सेलुम देवल रेग्युलेट कर नियामने कर तमंट ओण दितर पेर पेर फिल्टर कर गण लहस्ती रजे इवगे अरमुंडन अपी हिता मम हिता ने मे किसी मदे सार्थक वेगील पाकिस्तान कथा कलागे मे अभी गिनगण पाड़े इमरान खान हिरेदाला मरण तेकल्ला सीलम दिखे पाकिस्तानी जनता इमरान खान नवत बलेट गेने चंदे प्रकाश कला एक हिंदा जनता यटपत किरीमे किया रजेट किसी से मन है नमूद मेक अपे प्रजातंत्रवादी आयतन वलट अपे घटिताल वलट अपे प्रजातंत्रवादी आयतन वलट सह व्यूहन वलट मे करण बलपैम मे करण मे खादने इतामत असुभदायी मेक इसहटे अनकोटा मुनरज कावत मेवागे देवल सिद्धवेने රටක අයහපත් පුරවැසියන්ගේ ඓතිහාසිකම් සම්පූර්ණ වශයෙන් ආරක්ෂා විය යුතුයි කියන ස්ථාවරය තමයි අපි දරන්නේ. බොහොම ස්තුතියි. මම නීතිඥ තරුෂ් දිශාරපණාන්දු නියෝජනය කරන්නේ පුරවැස් සාමූහිකයේ නීති ඒකකය. ඉතා පැහැදිලිව කියන්න කැමති මේ පනතට අපි දක්වන අප්‍රසන්නතාවයේ විරෝධතාවයේ සහ අකමැත්ත එක පැහැදිලි එක නිශ්චිතයි. අපි එතන ඉඳන් කතා කරගෙන ගියොත් අපිට අවශ්‍ය වෙන්නේ මේ පනතට සංශෝධන 47ක් හෝ සංශෝධන කීපයක් නෙමෙයි. මේ පන්ත තව දුරටත් එපා ජනතාවට මේක අවශ්‍ය නැති බව මේ වෙන විටත් තහවුරුව දක්වා තියේදී තව දුරටත් මෙවැනි පනත් ගෙනෙම අපට අවශ්‍ය නැහැ අපි එරෙහි අපි විරෝධී ඒක තව කුමන ආකාරයකින් කිව්වත් කුමන භාෂාවකින් කිව්වත් ඒක එහෙමම තමයි නමුත් ආණ්ඩුව හිතනවා නම් යම් කිසි ආකාරයක මේ පනත ගේන්න උවමනාවක් තියෙන කුමන හෝ පාර්ශ්වයක් හිතනවා නම් පනතට තීන්ත දාලා ආලේපන ගාලා සුදුහුණු ගාලා මේ පනත ගේන්න ඒ චරතාව සහ සබුද්ධික පුරවැසියා දන්නවා මේක සොහොනක් සොහොනක්ම තමයි කියලා. ඉතින් අපි විශේෂයෙන්ම අවධානය කරන්න කැමති මෙතනදී ජනතාව සහ පුරවැසියා විරුද්ධ වන්නේ මේ පනතර විතරක් නෙවෙයි. ආණ්ඩුක අවස්ථාවේ භාෂණය සහ ප්‍රකාශන අයිතිවාසිකම සහ අනිකුත් මූලික මානව අයිතිවාසිකම් බලපෑමක් කරන මර්ධනය කරන සෑම පනතකටම OSA එකක් වගේ නෙමෙයි OSA වගේ 10ක් ගෙනවත් 100ක් ගෙනවත් 1000ක් ගෙනවත් පුරවැසියා සහ ජනතාව විරුද්ධයි ඒක ඉතා පැහැදිලි. එතකොට මේ තරම් වූ විරුද්ධතාවයක් අපහැදිලිතාවයක් අකමැත්තක් තියදී තවදුරටත් ආණ්ඩුවක් හෝ ඒ අදාළ උමනා පාර්ශවයන් මෙවැනි පනත් ගන්නලා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන කපට ගැටුවක් තියෙනවා. ඔවුන් මේ සුදු පිරුවට අඳලා මේ ගේන උත්සාහ කරන්නේ මොකටද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉතා පැහැදිලිව කියන්න කැමති ඔවුන් මේ सिद्ध කරන්නේ සැලසුම් සහගතව අපේ මූලික මානව අයිතිවාසිකම් වලට අපරාධයක් කරන් තමයි ඔවුන් මේ උත්සාහ ගන්නෙ. අපි මේකට කියනවා සිස්ටමැටික් ක්‍රයිම් එකක් කියලා. ඔවුන් මේ සැලසුම් සහගත අපරාධයන් අපේ මූලික මානව අයිතිවාසිකම් වලට सिद्ध කරන්නේ ඔවුන්ගේ සුදානම. ඉතින් අපි තා පැහැදිලි විරුද්ධයි. මෙතනින් එහාට ගියාට පස්සේ අප මතක් කරන්න ඕනි විශේෂයෙන්ම තවමත් වැරද්දක් හරියට අර්ථ නිරූපණය කළ නැති වරද අර්ථ නිරූපණ ඉතා පුළුල්ව තියෙන තස්රවාදයේ අර්ථ නිරූපණිතා පුළුල්ව තියෙන සහය විතරක් නෙමෙයි ජනාධිපතිට හමුදාවට විධායකයට අසීමාන්තික බලයක් විතන් කරන ATA ගේන සූදානම් වෙනවා මේකදී අපි දකිනවා මේ රටේ පාර්ලිමේන්තු තුල ආසනයක් ගන්න බැරි ජනාධිපති කෙනෙක් මේ රටේ පාර්ලිමේන්තු තුල ඡන්ද 20000 කට වැඩියෙන් ගන්න බැරි ජනාධිපති කෙනෙක් ජනතාව මිලියන 20ක් ජනතාව මිලියන 20ක් මර්ධනය කරන්න හිංසනය කරන්න පනත් ගේන සූදානම් වෙනවා විශේෂයෙන් මේ පනත්වල මේ ජනතාව මිලියන 20 පාලනය කරන්න ඒ ජනාධිපතිට අසීමාන්තික බලතලයක් පවරලා තියෙනවා කොහොමද මේ රට තුළ පරමාධිපත්‍ය නියෝජනය වෙන්නේ කොහොමද මේ රටේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 3-4 වගන්ති ව්‍යවස්ථාවන් මේ රටේ නියෝජනය වෙන්නේ මේක ඉතා විහිළුවක් සහ මේක ජනතාවගේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම බව අපි තා පැහැදිලි කරන්න කැමතියි විශේෂයෙන් මතක් කරන්න ඕනි ATA ගැන කතා කරන්න කලින් PTA විඳිතයන් ගැන අපි දන්නවා
පීටීඒ යටතේ අවුරුදු 10ක් 14ක් 15ක් එක දිගට සිරගත වෙලා කිසිදු සාක්ෂියක් නොමැතුව සාක්ෂි ඔප්පු කර ගැනීම නැහැකිව චෝදනා නොමැතුව ඒ සිටපු අවුරුදු ගාන නිස්කාරණය ඔහුගේ ජීවිතෙන් අයින් කරලා නිදොස් කුණ නිදහස් කරපු වින්දිතයන් අපමණව සිරිනවා ඔහුගේ ජීවිතේ ඒ අයින් වෙච්ච අවුරුදු 14 15 කාට කතායි දෙන්න බෑ අපිට ඉතා පැහැදිලි පේන්දියක් තමයි තවදුරටත් PTA වින්දිතයන් වගේ විශාල ප්‍රමාණයක් ATA වින්දිතයන් ඉදිරියේදී බිහිවීමට සහ නිර්මාණය කිරීමට ආණ්ඩු සූදානම් වෙනවා ඉතින් අපි දකින දෙයක් තමයි කිසිදු රටක තස්ත්‍රවාදී නීතිය සාමාන්‍ය නීතිය වෙන්න බෑ නමුත් මේ නීතිය තුළ විශේෂයෙන්ම ATA යටතේ විශේෂයෙන්ම ATA පනත් කෙටුම්පත් යටතේ තස්ත්‍රවාදී නීතිය රටේ සාමාන්‍ය නීතිය වලට පත් කරන සූදානම් වෙනවා මෙවැනි මිනිසුන්ගේ මානව හිමිකම් මූලිකයි ක්ලාස් එක මේ සෑම දෙයක්ම හිංසාවක් ලක් කරන සම්මේ සෑම දෙයක්ම උල්ලංඝනය කරන සහ අහිමි කරන ආකාරයේ ක්‍රියාන්විතයක් ආණ්ඩුව මේ කරමින් යනවා ආණ්ඩුවේ උමනාව ඇති පාර්ශ්වයන් සිදු කරමින් යනවා ඒ අනුව අපිට අවසානයේ කියන් තියෙන්නේ විශේෂයෙන් පුරව සාමූහික ශංග අපිට අවසානයේ කියන් තියෙන්නේ ඔබ කුමන පණතක් ගෙනාවත් ඔබේ චේතනාව සහ අරමුණ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සමාන හිමිකම් සීමා කිරීම නම් ජනතාව හිංසාවටපත් කිරීම නම් ජනතාව මර්ධනය කිරීම නම් ඔබේ ඒ චේතනාව සහිත කිසිදු පණතකට අපි එකඟවන්නේ නැහැ අපි විරුද්ධයි පණක් හකුලා ගත යුතුයි ස්තුතියි